වැලිතක තුන්නේ සිවිල් කතිකාව සමගින් අද අපි කතා බහ කරමින් සිටින්නේ ජනාධිපතිවරණය හා සිවිල් සමාජයේ වගකීම පිළිබඳ විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් ඉලක්ක කරගෙන අපි මේ වැඩසටහන මාලාව පවත්වන නිසාම අපි ජනාධිපතිවරණය සහ සිවිල් සමාජයේ වගකීම කියලා මේ මාතෘකාව නම් කරාට මොකද අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණයේ මූලික වුණාට මේ මැතිවරණයක් සහ සිවිල් සමාජයේ වගකීම කියන කාරණේ සම්බන්ධයෙන් උත් කතා කරන්නට ජනාධිපතිවරණයේ හෝ වේවා මහමැතිවරණයක් හෝ වේවා වෙනත් කුමන හෝ වර්ගයක මැතිවරණයක් හෝ වේවා මැතිවරණයක් සමග සිවිල් සමාජයේ තියෙන වගකීම මොකක්ද කියන කාරණේ පිළිබඳව තමයි කතා බහ කරමින් සිටින්නේ අපි ඔබට ආරාධනා කළා 0115299209 දුරකථන ඔස්සේ ඔබේ අදහස් අපිත් එක්ක කතා බහ කරන්නට ජයන්ත මහත්මයා ඉන්නවා මාත්‍යෙකුඩින් අයිබුවන් අයිබුවන් ඔව් ඔබතුමන්ගේ ප්‍රශ්නය මහන්නේ මට මෙන්න මේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි පහුගිය කාලේ ඕනතරම් දැකලා තියෙනවා දේශපාලනඥයෝ කොහෙත් නෑ හරි කියලා කියන්න බෑ කරන දේ. දැන් මේ ජනතාව තේරේවල් දකිනවා ඇහෙනවද? ඔබතුමා ටිකක් අපිට શબ્දේ ටිකක් අඩුවෙන් ඇහෙන්නේ කතා කරන හඬ. දැන් ඇහෙනවද? නෑ කතා කරන්න ඔබතුමා කතා කරන්න. හැමදාම දකිනවා දැන් දේශපාලනඥයෝ ඇවිල්ලා මේ කරන තරමක් වැරදි වැඩ කරන්නේ මේ කියන්නේ හරි කියලා කියන්නේ කිසිම දෙයක් කරන්නේ නැහැ. නමුත් ආපහු ඡන්ද තියුවාම ජනතාව විසින් ඡන්දය දීන මේ මිනිස්සුම පත් වෙනවා. මට දැනගන්න ඕනේ මේ ඇත්තටම වැරදිලා තියෙන්නේ කොතනද? මේ මිනිස්සුන්ට හරි අධ්‍යාපනයක් ඇතිවමද හරි මිනිස්සෙක් තෝරගන්න බැරියයි මොකක්ද මේ ඇත්තට මේ වැරද්ද කොතනද? හොඳයි හොඳයි. ජයන්ත මහත්මයාගේ ප්‍රශ්නේ පැහැදිලි මම හිතන්නේ එතුමා අහන්නේ මැතිවරණයකදී ඡන්දය දෙනවා සිවිල් සමාජ පුරවැසියන්. ඉන්පසු ඔවුන්ම මේක විඳවනවා. ආපහු ඔවුන්ම ඒ ඉල්ලන කොට්ටාසයටම නැත්නම් ඒ එන අයටම ඡන්දය දෙනවා. එතකොට වැරදිලා තියෙන්නේ කාටද? සිවිල් සමාජ පුරවැසියන්ටද? කොතනද? ඔහුට වැරදිලා තියෙන්නේ අධ්‍යාපනයක් නැතිකමද නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද? මොකක්ද මේ? අපි ඔබ දෙපළටම මේ ප්‍රශ්නේ පොදුවේ යොමු කරමු. දැන් මේක මහජන මතයනේ මේ ප්‍රකාශ වෙන්නේ මේ ඡන්දය කියන්නේ මහජන මතය. ඉතින් ඇත්තටම මේ මහජන මතය නිවැරදිව මහජන මතය ප්‍රකාශයටපත් කරන්න නම් ඒ මහජනතාවට තොරතුරු හරියට ලැබෙන්න ඕනේ. Taman දැනගන්න ඕනේ මේ රජය පාලනය කරන්නේ කොහොමද? මේගොල්ලන් මේ රටේ මුදල් පරිහරණය කරන්නේ කොහොමද? රටේ අධිකරණයේ කටයුතු කරන්නේ කොහොමද? මේ අධිකරණයට විධායකයෝ ඇඟිලි ගහනවද? එහෙමත් මේ වගේ දේවල් පිළිබඳව සම්පූර්ණයෙන්ම ඒ රටේ පාලන තන්ත්‍රය පිළිබඳව දැනගැනීමේ අයිතියක් මේ රටේ ජනතාවට තියෙනවා. සමාවෙන්න සමාවෙන්න නීතිජතුමනි දැනගැනීමේ අයිතියක් තිබෙනවා. තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක වෙනවාද? සිවිල් සමාජයේ පුරවැසියා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවාද? දැන් අප විධායකයේ අව්‍යවස්ථාදායකයට බලපෑම් කරනවාද නැත්නම් අධිකරණයට බලපෑම් කරනවාද? මේ මේ කුමන කාරණයක් සම්බන්ධයෙන් ඔහු සිවිල් සමාජ ජනතාවගේ සංවේදීකමක් තියනවාද? දැන් එක්තරා කාලයක මම හිතේ 1990 ගණන් වල තිබුණා මේ නව අධ්‍යාපන සේවය කියලා වැඩසටහනක් ශ්‍රී ලංකාව ගුවන්විදුලි සංස්ථාවේ. ඒක පවත්වාගෙන යනකොට ඒක හොඳ වැඩසටහන් ගියා. විසම්මුතිය කියලා වැඩසටහනක් ගියා. මහාචාර්ය අර්ජුන පරාක්‍රමගේ සහභාගිත්වයෙන් තවත් කලාකරුවන්ගේ සහභාගිත්වය පැතුණා. මානව හිමිකම් පිළිබඳ වැඩසටහනකට මමත් සහභාගී වුණා. එක පාට මේ වැඩසටහන තහනම් කරා. ඒක ඉතාමත්ම මහජනතාවට කරුණු දැනගැනීමට තිබුණු හොඳම මම හිතන්නේ ගුවන් මේ සේවා රේඩියෝ එකෙන් තිබුණ එක මේ දුරකථන මේ රූපවාහිනිය නෙමෙයි. නමුත් රට පුරාම ජනතාව සහභාගී වෙලා ප්‍රශ්න කළා. එක පාට මේ වැඩසටහන තහනම් කළා. ඒ ගමන විමල් ෆර්නැන්ඩෝ කියලා මහත්මේ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්ම ශ්‍රේෂ්ඨාධිකරණයට මේ තොරතුරු ලබා ගැනීමට තියෙන අයිතිය පිළිබඳව. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය එතෙන්දී තීන්දුව කළා මේ රටක පුවත්පත් ලබා දීමේ අයිතිය පමණක් නෙමෙයි තියෙන්නේ. ජනතාවට ඒ පුවත් ලබා ගැනීමේ අයිතියකුත් තියෙනවා. එතකොට මේ සේවය තහනම් කිරීම නිසා ඒ විමල් ෆර්නැන්ඩෝ මහත්මයාගේ පෙස්සම් කරුණ නඩුවේ ඒ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ආණ්ඩුව විසින් කඩ කළ තියෙනවායි කියලා තීන්දුවක් දුන්නා. මොකද තොරතුරු ලබා ගැනීමේ අයිතියත් මූලිකම අයිතියක් කියලා. ඒක අද මේ නඩු තීන්දුවල වාර්තාගත වෙලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් නීතියක් තොරතුරු ලබා ගැනීමට තියෙන අයිතිය පිළිබඳව පනත් පෞද්ගලික පනත්ද නොයෙක් විදිහේ පනත් ඉදිරිපත් වුණා. නමුත්
ඒක ඒ පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ මිනිසුන්ට තියෙන මූලික අයිතිය ලබා දීමක් සිදු කරන්නේ නැහැ ඒක නිසා තොරතුරු ලැබෙන්නේ නැහැ අනික තමයි මේ දැනට මිනිසුන්ට පුද්ගලයන් මහවැය සිවිල් සමාජයට ලැබෙන තොරතුරු ලැබෙන ආකාරයෙන් අර ඇමරිකාවේ ඉන්නා මහාචාර්යතුමෙක් නෝම් චොම්ස්කි කියලා බොහොම ප්‍රසිද්ධයි එතුමා ඇමරිකාවේ සමාජයේ උනත් මේ තොරතුරු දෙන හැටි කියනවා ඒ රටේ තියෙන්නේ මැනුෆැක්චර්ඩ් කන්සෙන්ට් කියලා ඒ කියන්නේ මේ කැමැත්ත මතය නිෂ්පාදනය කරපුවක තමයි ජනතාවට දෙන්නේ අපි අදට මේ රටේ ජනතාවට එහෙම නිවැරදිව තොරතුරු ලබා ගැනීම පුළුවන්කමක් නැහැ. අද ගත්තොත් මේ රාජ්‍ය විසින් පාලනය කරන මාධ්‍ය දෙකක් තියෙනවා. ඒක මේ මහජනතාවගේ මුදලින් තමයි ඒක යැපෙන්නේ. එතකොට ඒක රාජ්‍ය ආයතන, රාජ්‍ය දේපළ. එතකොට රාජ්‍ය දේපළ වලින් තොරතුරු මැතිවරණය පිළිබඳව දෙන්නේ සම්පූර්ණයෙන්ම පක්ෂපාතීව. රජයේ ප්‍රචාරක කටයුතු සියල්ල මේවෙන් කරනවා. අනික් ඒවා ලබා දෙන්නෙත් නැහැ. ඉතින් එතකොට මහජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අයිතියක් ලැබෙන්නේ ඒ ඒ මාධ්‍ය දෙක තමයි රට පුරාම ඈත ඉතාමම ගම් නියම් ගම් වලට යන්නේ දනව් පසල් දනව් වලට නමුත් අනිත් තියෙන ඔබගේ සියතේක ගත්තත් සමහර පළාත්වල උදවිය අපිට කියනවා අපිට පේන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා එහෙනම් මහජන මතය ඒ සකස් කර ගැනීම සඳහා මහජනතාවට තොරතුරු ලබා ගැනීමට තියෙන අවස්ථාව මේ රටේ නැති වෙලා තියෙනවා. ඒක නිසා එතකොට ඒ මොකද යම් දෙයක් අර ජර්මනියත් අපි දන්නවා අර ඩොක්ටර් ගොවෙල්ස් කියලා එක්කෙනෙක් ගලේ තොරතුරු හරි ගස්සලා බොරුම කිව්වා. මිනිහා කිව්වා බොරුව පස් පාරක් හය පාරක් කියනකොට ඇත්ත වෙනවා. එහෙම තමයි වෙන්නේ. ඒක නිසා මිනිසුන්ට ඒ විදිහට නිවැරදි තොරතුරු ලබා ගැනීමට අවස්ථාවක් නැතුව අවකාශයක් නැතුව එතකොට නිදහස් මතයක් ප්‍රකාශයට පත් කරලා තමන්ට කැමති පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් තෝරා ගැනීමට අවස්ථාවක් ලැබෙන තත්ත්වයක් මේ රට තුල නැහැ. සමහරකට එකතු කරන්න පුළුවන්. ඔව් පුළුවන්. මම මේකට එකඟයි. මීට අමතරව තවත් පැතිකඩක් තියෙනවා. අපි කාටද ඡන්දය දෙන්නේ? අද තියෙනවා අපේ යම්කිසි වෘත්තීය දේශපාලනඥයෙගේ කුලකයක් තියෙනවා. ප්‍රොෆෙෂනල් පොලිටිෂන්ස්ලා. ඒගොල්ලෝ ඕන පක්ෂකින් ඡන්දය ඉල්ලනවා. ඒ කියන්නේ මම ඉතිහාසය ගැන මගේ උනන්දුවක් තියෙනවා. මම ඔය අපේ උඩරට රාජධානියේ කොහොමද කරේ කියලා. ඒක තමයි ප්‍රශ්නේ. අන්තෝනියෝ බරෙතෝ කියලා ඉන්නවා. එයා ගිහිල්ලා එයාගේ සේනාව දෙනවා පරංගින්ට, හරි ලන්දේසින්ට. ඊට පස්සේ එයා ඒක අරගෙන තව කාට හරි දෙනවා. දැන් මේ දවස්වල යන්නේ ඔය සේනාංක එහාට මෙහාට කරන ක්‍රමයක්. මේ ප්‍රවේණිදාස ආකෘතිය ඇතුලේ අපි සේනාංක එහාට මෙහාට කරනවා. ඒ සෙනඟ සපයන්න පුළුවන්. ඒ ධන බලය, ජන බලය, ඡන්ද බලය. ඡන්දබලය කියන්නේ මේ අපි පොත්පත්වල තියෙනවා මේ අපි ගාව තියෙන එක. ඇත්තටම ඡන්දබලය තියෙන්නේ අර සෙනඟ මෙහෙවන්න පුළුවන්. ඒ ඡන්ද සපයන්න පුළුවන් ඒ ඒ ඒ ඒ කට්ටියට. ඒ යට ඉන්න හමුදාවට. එතකොට ඒ හමුදාව එහාට මෙහාට වීමක් තමයි අද අර පක්ෂවලින් එහාට මෙහාට පයින්නෝ කවුරු කොහේ ඉන්නවද කියලා හොයාගන්න බෑ. තව ටික දවසකින් මම හිතන්නේ ඉන්දී ලංකාවේ දේශපාලනඥයෝ ලංකාවේ ඉන්න සියලුම පක්ෂවල ඒගොල්ලන්ගේ නියෝජනයක් තිබිලා තියෙනවා. මට තේරෙන හැටියට මේ පක්ෂවල අර්ථයකුත් නැහැ දැන් අද එච්චර වැඩි. මේ පක්ෂවල ප්‍රතිපත්තීන් අතර විශාල මහ සැලකිය යුතු වෙනසක් අඩු තියෙන වෙනස අඩු වේගෙන යනවා. ඒතර මේ රාමුව ඇතුලේ අපේ ජයන්ත මහත්මයාට තියෙන්නේ ඒ දෙන විකල්ප වලින් එකකට ඡන්ද දෙන්න. මේ තොරතුරු නැතුව තොරතුරු හාමතයක් මැද එයාට තියෙන දෙන විකල්පයකින් ඡන්ද දෙන්න. අපේ දේශපාලන පක්ෂ ඇතුලේ තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය. ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන වෙන රටවල තියෙනවා අර ප්‍රයිමරිස් කියලා දිනනවා. වෙනරටවල තියෙනවා ප්‍රයිමරිස් කියලා යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තියෙනවා අපේක්ෂකයක් තෝරා ගන්න. අපි එහෙම තියෙනවද? නෑ අපේ අපේක්ෂකයා තෝරන්නේ මහා ගුප්ත ක්‍රමවලින් දේශපාලන පක්ෂ ඇතුලේ. ඒතර ඒ තත්ත්වයට තේ ඒක තමයි මේ මහත්මයාට තියෙන්නේ. එක්කෝ ඒ දිනණ්ඩ ඊළඟට අපේ මිනිස්සුන්ගේ තියෙනවා මේ කිසිම දිනණ්ඩ ඉඩකඩක් නැති පුද්ගලයට මම මොකට ඡන්ද දෙන්නේ? ඒක නාස්තියක් නේද? කියලා දිනණ්ඩ ඉඩ තියෙන දෙන්නගෙන් එක්කෙනෙක්ට දෙනවා. එතකොට තමයි ඔය ප්‍රපංචය සිද්ධ වෙන්නේ. අපි හොඳයි සමරබන්දු මහත්මයා ඉන්නවා දුරකතනේ. සමරබන්දු මහත්මයා ආයිබෝවන්. ආයිබෝවන් සුභ සන්ධ්‍යාවක් මහත්මයා. ඔබටත් එසේම වේවා. ඔව් මම මේ ප්‍රශ්නයක් අහන්නේ මේ ජනමාධ්‍යෙන් දැකපු එකක් මේ කැමරෙෂන් ප්‍රචාර කරනවා දැන් මේ ලියුමක් අස්සම් කරයි කියලා මේ රණවික්‍රම සිංහ මහත්මයා පොදු අපේක්ෂක මහත්මයා මේ රට බෙදෙන මොකද කතන්දරයක් කියලා. එතකොට මහත්මයා මේක දැන් රජයෙන් මේක ඇත්තද කියලා බලන්න අධිකරණයට ගිහිල්ලා ඉවරලා සෙනික තීරණයක් ගන්න පුළුවන්නේ. එතකොට මහජනතාවට ගන්න පුළුවන් නියම තීරණේ මේක ඇත්තද නැත්තද මේ රට බෙදෙන එකක් තියෙනවද නැද්ද කියලා. මම ඉතින් මේ මහත්මයට යොමු කරන්නේ ඕකට ගන්න ශ්‍රනික තීරණය අධිකරණයට කියලා තීරණයක් ගන්න පුළුවන් නේද කියලා දැනගන්න තමයි කතා කරන්නේ මහත්මයා.
හොඳයි. අපි මේ කතා බහට ටිකක් එහයින් ගිය කාරණයක් තමයි සමර බන්දු මහත්මයා සඳහන් කරන්නේ. මේ එක්තරා ලියවිල්ලක් සම්බන්ධයෙන් මේ දවස්වල කතා බහට ලක් වෙනවා මේ පොදු අපේක්ෂකතුමයි විපක්ෂ නායකතුමයි අත්සන් කරා කියන්නේ මේක සැබෑ ලියවිල්ලක්ද නැත්නම් ව්‍යාජයක්ද, ව්‍යාජයක් නම් මේ අධිකරණේ තීන්දුවක් ගන්න පුළුවන් කියන එක. ඒක ඇත්තටම මේ සිවිල් සමාජ පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන කාරණේ සම්බන්ධයෙන් අපිට මේ කතා බහේදී අපිට කතා කරන්නට පුළුවන්කමක් නැහැ. මොකද එය වෙනත් එහා මානයකට ගිය කාරණයක් නිසා. කොහොම නමුත් අපිට දැන් කතා බහ කරන්නට වෙලා තියෙන මේ සිවිල් සමාජ වගකීම කියන කාරණේ සම්බන්ධයෙන් අපි නීතිඥතුමනේ මැතිවරණ කැලෙන්ඩරයක් තියෙනවා සාමාන්‍යයෙන්. මැතිවරණ පැවැත්විය යුතු කාල සීමාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ යම් යම් විධිවිධාන සරස්සලා නියම කරලා තියෙනවා. නමුත් සිවිල් සමාජ පුරවැසියන් මේ මෑතක ඉඳලා සිවිල් සමාජ පුරවැසියන්ටත් තියෙන පොඩි ගැම්මක් නැත්තම් කිසි ඌමනාවක් නිකන් ඡන්දයක් නැත්තම් ඒක හරියට කෑවේ නෑ වගේ එකක්. මොකද්ද මේ එකට හේතුව? ඇයි සිවිල් සමාජ පුරවැසියන් මේ තරම්ම දේශපාලනික උනන්දුවක් තියෙන දේශපාලනික සත්වෙන් බවට පත් වෙලා තියෙනවද වර්තමානයේදී අපේ රටේ තුල? මම දැන් නීතිඥ වශයෙන් දැකින කද සමහර අපේ සිවිල් සමාජ පුරවැසියෙක් ඉන්නවා, ඒගොල්ලන්ට කොහොම හරි නඩුවක් කියන්න ඕනේ. එහෙම කට්ටේ නඩු නැතුව ඒගොල්ලන්ට ඉන්න බෑ. ඒ වගේ අපේ රටේ තවත් සමහර කොටසක් ඉන්නවා ඡන්ද නැතුව ඉන්නත් බෑ. ඒකද ඒගොල්ලන්ට හරි විනෝදාස්වාදයක් ලබන දෙයක්. නමුත් එහෙම නෙමෙයි. නමුත් රට දිහා බැලුවහම මැතිවරණ කියන දේවල් විශාල මුදල් ප්‍රමාණයක් ධනස්කන්ධයක් වියදම් කරන දේවල්. එම නිසා මැතිවරණ පැවැත්විය යුතු කාලයන් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ඒ වගේම දැන් ජනාධිපති මැතිවරණ, ජනාධිපති මැතිවරණ පනතක් තියෙනවා. ඒ පනතේ ඒ කාලයන් සඳහන් වෙනවා. ඒ වගේම ඒ කාලයට පෙර ඔන්නම් මහජන මතේ විමසා බලනත් ඒ පාලකයන්ට ඕ ජනාධිපතිවරයාට ඔය ඡන්ද පවත්වන්නත් එහෙම අවකාශ සලස්සලා තියෙනවා. ඒ දැන් මේ මහත්මයා අහපු ප්‍රශ්නය ඇහිලා මේ මොකද්ද මේ දෙන්නෙක් අතර ඒ කියන්නේ මේ කවුරුත් එක්ක ගිවිසුවා කියලා අහන්නේ. ඒ දෙන්න අතර ගිවිසුවා? ඔව්. ඒක ඉතින් අපි දන්නේ ගිවිසුමක් එහෙම තියෙනවද කියලා. ඉතින් එහෙම එකක් තියෙනවා කියලා පත්තරවලින් ප්‍රචාරය කරලා තියෙනවා. ඒගොල්ලෝ මං හිතන්නේ ඒ වටේ හෙට අනිද්දා ප්‍රතිචාර දක්වයි. ඒක ගැන අපිට කියන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. දැන් මාචාර්යතුමනි, දැන් සාමාන්‍යයෙන් අපිට සිවිල් ජනතාව විදිහට අයිතියක් තියෙනවා ඕනෑම දේශපාලන කටයුත්තකදී මේ අපිට අපේ අයිතිය දිනා ගන්නට. ඒක අපේ එක්තරා විදිහක වගකීමක්, අනිත් පැත්තේ එක්තරා විදිහක අයිතියක්. දැන් පසුගිය කාල වකවානු තුලදී ව්‍යවස්ථා සංශෝධන සිද්ධ වුණා. 18ක් වෙනකන් සිද්ධ වෙලා තියෙනවා. හෙට අනිද්දාට 19ක් සිද්ධ වෙයි. හැබැයි කිසිම වෙලාවක මේකේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් දැනගැනීමක් කරේ නැහැ. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයක් තියෙනවා ජනමත විචාරණය කියලා. අපිට අපේ රටේ යම් වැදගත් දේශපාලන තීන්දුව තීරණයක් වෙනින් ඍජුවම අපේ මතය ප්‍රකාශ කරන්නට පුළුවන්. ඇයි සිවිල් සමාජයේ එකතු වෙලා ඔවුන්ගේ මේ අයිතිය දිනා ගන්නට කතා කරන්නේ නැත්තේ? ඇයි අපි අපේ නියෝජිතයන්ටම පවරලා තියලා ඒක එහෙ විදිහටම හරි කියලා පිළිගන්නේ? ඒක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. දැන් මට මතකයි මම මේ දවස්වල නීති විද්‍යාලයේ හිටියේ ওই පනත 78 මේ ওই අපේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙහෙවරනකොට මම සාමාන්‍යයෙන් සංවේදීව අවධානයෙන් හිටියා 972 ඊට කලින් ජනරජ ව්‍යවස්ථාව අනුමත කරනකොට. ඒ කාලේ සාකච්ඡාවක් නොතිබුණා නෙමෙයි, සාකච්ඡාවක් තිබ්බා. නමුත් මම හිතන්නේ ප්‍රමාණවත් සාකච්ඡාවක් තිබ්බා කියලා. අපි තුමු දකුණු අප්‍රිකාවේ, එහෙම නැත්නම් ඉන්දියාවේ අපිට ගන්න පුළුවන් ඒ ආකෘතීන් හැටියට ඒ ප්‍රමාණයට මේ විදිහේ ගැඹුරු සාකච්ඡාවක් තිබ්බේ නැති බව ඇත්ත. ඊට පස්සේ ඒ තිබ්බ 78 ව්‍යවස්ථාවේ යම්කිසි ඒකාග්‍රභාවයක්, ඒක යම්කිසි ආකිටෙක්චර් එකක් තිබ්බා. ඒක ටික ටික කැඩුවා. ඔය ඊට පස්සේ ආපු සංශෝධන වලින් ඒක තවත් විනාශ කරා. දැන් උදාහරණයක් හැටියට ඔය අවුරුදු 4කට පස්සේ ඡන්දයක් කැන්දන්න පුළුවන් කියලා කියන එක සංශෝධනයෙන් ආපු. මොකද මේකේ තියෙනවා, මේකේ මූලික ප්‍රශ්නයක් තියෙනවා. අපි ඔබතුමාගේ කලින් ප්‍රශ්නේ ගියොත් ගවර්නින් කියලා සංකල්පයක් තියෙනවා. ගවර්නින් ආණ්ඩුකරණය. ඊළඟට තියෙනවා කැම්පේනින්, එහෙම නැත්නම් පොලිටිකින් කියලා. හරි, දේශපාලනයේදී මේ දෙකම නොකර මේ දෙක අතර ඒවට හැමදේටම යුගයක් සහ කාලයක් තියෙනවා. ඒතර හැම වෙලේම දේශපාලනය කරන්න ගියොත්
අපිට ආණ්ඩුකරණය හරියට කරන්න බැරි වෙනවා. එතකොට වෙන්නේ අපේ රට ඉදිරියට යන්නේ නැතුව ආපස්සට යන්න පටන් ගන්නවා. අපේ රටේ ව්‍යාකූලතාවය, නීතිය සාමය පිරිහීමේ වගේ දේවල් සිද්ධ වෙනවා. මොකද අරක සටනක්. දේශපාලනය කියලා කියන්නේ සටනක්. ආණ්ඩුකරණය කියලා කියන්නේ ජනතාව එකමුතු කරගෙන විවිධ පාර්ශ්ව එකතු කරගෙන ඒ අයගේ කියන්නේ සියලුම දෙනාගේම එකගත්වය කිසිම දෙයකට ගන්න බෑ. නමුත් පුළුවන් තරම් දුරට ඒ අයගේ එකගත්වය අරගෙන අපි මේ අපි සමාජයේ අපි පොදු අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා අපි ගන්න තීරණ ගැනීමේ ක්‍රමවේදයක්. මේ හැමදාම ඡන්ද තියෙන එකෙන් වෙලා තියෙන්නේ අපි ආණ්ඩුකරණය ඉවත් වෙලා අපි දැන් පර්මනන්ට් කැම්පේන් එකකට ගිහිල්ලා හැම වෙලේම තියෙන්නේ කැම්පේන් එක. මේකේ අනිත් පැත්ත අනිවාර්යෙන් හැබැයි ඉතින් අර විරුද්ධ පක්ෂය හෙම්බත් කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. හැමදාම ඡන්ද තිබ්බහම මොකද ආණ්ඩුවට තියෙනවා සම්පත්. එක්කෝ වැරදි විදිහට පාවිච්චි කරන රාජ්‍ය සම්පත්, ඒ කියන්නේ අපේ සම්පත්, නැත්නම් දේශපාලන ඒ කාලේ යම්කිසි ව්‍යාපාරිකයන්ට අරගොල්ලන්ට මේගොල්ලන්ට ඒ අයට ආණ්ඩුවේ ආශිර්වාදය, ආණ්ඩුවේ සහයෝගය, ආණ්ඩුවේ උදව් අවශ්‍යයි. එහින්ද ඒගොල්ලෝ දෙන්නේ ආණ්ඩුවේ ඉන්න කට්ටියට. ඒ කියන්නේ ඒ ප්‍රධාන වශයෙන් ආණ්ඩුවේ ඉන්න අයට මේ උප ඡන්දවලට ඒගොල්ලෝ ආධාර කරනවා. ඒතකොට විරුද්ධ පක්ෂයට ඒ දෙකම නැහැ. ඉතින් විරුද්ධ පක්ෂ සම්පූර්ණයෙන් හෙම්බත් වෙලා තැලිලා යනවා මේ හැමදාම ඡන්ද තියෙන එකෙන්. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නත් අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. මොකද අපි ඔය කියන තත්වයට තිය ගියොත් අපි අර රෙප්‍රසෙන්ටටිව් ඩෙමොක්‍රසි, එහෙම නැත්නම් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත් වෙලා අපි යනවාද ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට. දැන් ඉතින් සමහරු දැන් මම හුඟක් මේ තාක්ෂණයත් එක්ක වැඩ කරනවා. සමහරු කියනවා ඇයි අපිට දැන් මොකක් හරි කරන්න දැන් ජනමත විචාරණය මහ වියදම් තියෙන දේවල්නේ. ඇයි අපිට මේ SMS වලින් මේ ජනමත විචාරණය කරන්න බැරිද? අපි දානවා TV එකේ මේ ප්‍රශ්නේ අපි මෙහෙම කරමුද? වෛද්‍ය විද්‍යාලයක් අරිමුද නැද්ද? ඒකල මිනිස්සු ඡන්ද දෙනවා SMS වලින්. ඒක උඩ අපි ඒ තීන්දුව ගන්නවා. මොනවටද මේ පාර්ලිමේන්තු? මොනවටද මේ නියෝජිතයෝ? මේ අයට මොකටද කාර් බාර් යාන වාහන තෑ මේ වියදම් කරන්නේ මොකටද? මොනවටද ඡන්ද තියන්නේ? ඒක හැබැයි ඒ ගැන හදාරපු කට්ටිය කියන්නේ ඒ විදිහට දේශපාලනය කරන්න ඇත්ත වශයෙන්ම බෑ. ඒක ආණ්ඩුකරණයට සුදුසු දෙයක් නෙමෙයි. ඒ විදිහට හැම ප්‍රශ්නෙම ජනතාවගේ SMS ඡන්ද වලින් තීරණය කරන එක. ඒකේ තියෙනවා ගැඹුරු අර්බුදයක්. නීතිරීතමනේ දැන් අපි සාමාන්‍යයෙන් රාජ්‍යයක් තුළ පවතින ජනතාව යම්කිසි නිශ්චිත භූමියක් තියෙනෝනේ, ආණ්ඩුවක් තියෙනෝනේ, මේකනේ රාජ්‍යයේ මූලික සංකල්ප කීපය. එතකොට දැන් ජනතාව ඉන්නවා, අපිට නිශ්චිත භූමියක් තියෙනවා, ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩුවයි ජනතාවයි අතර තියෙන සම්මුතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මේ ලියවිල්ල, මේ සම්මුතිය. දැන් සිවිල් සමාජයේ වගකීමක් තියෙනවා නේද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඕන් දැනුවත් වෙලා ඉන්න ඕන නේද? මේ 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 ලියවිල්ල නැත්තම් මේ අපිට මේ දීලා තියෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේක තමයි ආණ්ඩුව කෙරෙන ක්‍රමය නැත්තම් ගෙනියන විදිහ අපි කොහොමද යන්නේ කියන එක තියෙනවද රටේ ජනතාවට මේ අයිතියක් මේක පරිශීලනය කරන්න, මේක හරියට දැනගන්නට මොකද්ද තියෙන ක්‍රමවේදය? මේ මම හිතන්නේ සිවිල් සමාජය අපේ වගකීමක්, මේ පිළිබඳව අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඔව්, දැන් ඇත්තටම දැන් අපි සිවිල් සමාජය කිව්වහම මේ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය එන්නේ බොහෝ දුරට යම්කිසි අධ්‍යාපනයක් තියෙන අය තුළ තමයි මේ ක්‍රියාකාරීත්වය තිබෙන්නේ. ඒ උදවිය නම් නොඑක් විදිහේ සම්මන්ත්‍රණ මාර්ගයෙන්, දේශන මාර්ගයෙන් මේ පිළිබඳව ඒ වගේ එහෙම නැත්නම් වැඩිහිටි අධ්‍යාපනයෙන් හරි ගිහිල්ලා යම්කිසි අධ්‍යාපනයක් ලැබෙනවා. ඉතින් රටේ බහුතරය වන ජනතාවට මෙවැනි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනගැනීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. උදවියට ඕක හොය ඉන්න වෙලාවකුත් නැහැ. ඒගොල්ලන්ට ජීවත් වීම පිළිබඳ විශාල ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා. බහුතරයක් වන ජනතාවට ආණ්ඩු ඇත්ත වශයෙන්ම මේ ඡන්දකදී වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන දේ පිළිබඳව ඒගොල්ලන්ට එච්චර අපිටම තේරෙනවා ඒ එහෙම උනන්දුවක් නැහැ. ඉතින් අර නොඑක් සංවිධාන විසින් ජනතාව අතරට ගිහිල්ලා පැවැත්වෙන සාකච්ඡා හැරුණකොට, ඒ වගේම පුවත්පතක් කියවනෝ නම් මේ රූපවාහිනී නාලිකාවල ඉන්නම් මං ඉතින් එහෙම එකක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ කනගාටු කියන්නේ. ඒවා ඒ පැත්තට යොමු කරන දේවල් ඉතාමත්ම අඩුයි. ඒක නිසා උනන්දුවක් තිබිය යුතුයි. දැන් ඔය මේ මහාචාර්යතුමා කිව්වා දැන් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරිගස්සනකොට අවුරුදු ගාණක් ගත්තම ඒක සාකච්ඡා කරන්න. ඒක වාත් බැලුවොත් එහෙම ඉදිරිපත්ක නියෝජිතවරුන් අතර දැන් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට මේ මානවාධිකාරම් පිළිබඳව මේ මිනිස්සු රඳවා ගැනීම පිළිබඳව
ඒකට දැඩි ලෙස විරුද්ධ වුණා කණ්ඩායම්. නමුත් අනික් කණ්ඩායම් කීපයක් බොහොම මහා මේ ජවහර්ලාල් නේරුතුමා පවා මේ ඉන්දියාව කැඩී බිඳියයි කියලා තිබුණ බියක් උඩ ඒකට අනුමැතිය දුන්නා. ඉතින් ඒව සාකච්ඡා කරලා තමයි අද ඇති විශාල විරෝධතාවයන් ඇති වුණා. නමුත් අවසානයේ දීර්ඝ සාකච්ඡා වලින් පස්සේ තමයි මම හිතන්නේ දැන් දැන් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා අර මැඩිසන් මහත්මයා ඒව ඔක්කොම ලියලා ලියලා ඒ ඒ වටම වෙනම තියෙනවා වොලියුම්ස් ගානක් ලියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකාශනය වෙච්ච හැටි කියන. ඉතින් අපට අපේ රටේ එහෙම අපේ රටේ තියෙනවා හැබැයි ඉතින් අර සංගරාවාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති වෙනවා අපේ ලංකාවේ පීරියොඩිකල්ස් කියලා කියන්නේ. අවුරුදු දැන් 1948 ඉස්සෙල්ලත් ආවා 48 අපි දන්න කාලේ 72 78 දැන් තියෙනවා දැන් සංශෝධනත් එක්ක. ඉතින් ජනතාවටම නම් මං හිතන්නේ අපි වගේ රටක එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් ඉස්කෝලවල ගත්තත් ඔය දේශපාලන විද්‍යාව විෂය ධාරාව හරහා ඉගෙන ගන්න අයට මිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික දැනීමක් දෙන්නට පහළ පන්තිවල එහෙම විෂය මාලාවක් සකස් කරලා තියෙන බවත් මං හිතන්නේ මට නම් හිතන්නේ එහෙම ඒවා නැහැ. ඒක නිසා ඒ අඩුව පැහැදිලිවම තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම අති අනිවාර්ය එහෙම වුණොත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ඔය සංශෝධන කියනවා. දැන් ඇත්ත වශයෙන්ම 18 වෙනි සංශෝධනය ජනතාවගේ වරමක් ඔය අපි කියන මහජන පරමාධිපත්‍ය දෙස බලලවත් කරපු දෙයක් නෙමෙයි. මට කෙටියෙන් කියන්න පුළුවන් නම් හැබැයි මගේ මං පොඩි ප්‍රශ්නයක් අහනවා. ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙහෙම උස්සලා මේ තමයි අපි අතර තියෙන ගිවිසුම කියලා කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපි පිළිගන්න ඕනේ ඕක ඕකේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කොටස පමණයි අපේ පාලකයෝ ක්‍රියාත්මක කරන්නේ කියලා. ඕකේ ක්‍රියාත්මක නොකරන කොටස් සෑහෙන ගාණක් තියෙනවා. උදාහරණයක් ඇටියට 13 වෙනි සංශෝධනය කියන්නේ ඒක අන්තර්ගත අපිට ඒ ගැන විවාද කරලා වැඩක් නැහැ. ඒක අපි ඉස්සලා අහන්න දෙන එක ප්‍රශ්නයක්. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්ද නැද්ද? ඔව්. ඒ කොටසක් නම් ඒ ගැන තව කතා කර කර ඉන්න දෙයක් නෑ. ඒක තියෙන්නේ ඒක ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කිරීමට තමයි විරුද්ධ නම් ගේන්න සංශෝධනය. අපි එහෙම නෙමෙයි කරන්නේ. අපි ඒක ක්‍රියාත්මක නොකර ඉන්නවා. අපි ක්‍රියාත්මක කරන්නේ නෑ ඒක. අපි 17 වෙනි සංශෝධනය ගෙනාවාම මට මතකයි මැතිවරණ කොමිසමක් පත් කිරීමේ අවශ්‍යතාවය ඒක තියෙනවා මැතිවරණ කොමිසමක් පත් කරන්න කියලා. එකල හිටිය ජනාධිපතිතුමිය කිව්වා මම පත් කරන්නේ නෑ. දැන් යාර තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පත් කරන්න කියලා. නමුත් එතුමිය ඒක පත් කරන්නේ නැහැ. ඒ කොහොමද එහෙම දෙයක්? ඒක තමයි මම කියන්නේ මේ රටේ තියෙන්නේ මහා අමුතු ව්‍යාකූල ප්‍රජාතන්ත්‍රවාදයක්. ඔය කියන මේ පොතේ ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ රටේ නැහැ. පොතේ පොතේ එකක් නම් ඔය පොත අපි 100%ක් ඉෂ්ට කරන්න ඕනේ. ඒක විකල්පයක් නෙමෙයි. මේක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔක ඇත්ත වශයෙන්ම කියනවා මේ නීතියේ ආධිපත්‍ය කියන එක නැතිකම තියෙන්නේ. නීතියක් තියෙනවා නීතියට ඉහලින් කාටවත් තියෙන්න බෑ. නමුත් සමහර උදවිය නීතියට ඉහලින් ඉඳගෙන මේවා ක්‍රියාත්මක නොකර ඉන්නවා. ඉතින් අපිට විශාල ප්‍රශ්නයක් කරලා තියෙන මෙන්න මේකයි. නීතියට ඉහලින් ඉන්න පුද්ගලයෝ ඉන්නවා මේ රටේ. ඉස්සරහට හිටිය අදත් ඉන්නවා. ඉතින් නීතියට ඉහලින් කට්ටියකුත් තවත් කට්ටියක් නීතිය පහලකුත් ඉන්න පුළුවන්කමක් නැහැ. අර ඇමරිකාවේ ජනාධිපති හිටපු රූසවෙල්ට් මැතිතුමා කියලා තිබුණා නීතියට උඩින් සහ ටික දෙනකුත් වැඩි දෙනෙක් පහළනුත් එහෙම ඉන්න බෑ. සෑම දෙනාම ඉන්නවා නීතියට පහළ කියලා. ඉතින් අපේ රටේ මේ නීතිය කියන එක වල්වැදීම තමයි මම පාවිච්චි කරන වචනේ. අර කාටද සතෙකුට කියන එක මම කැමති නෑ. මොකද ඒ සතාට නිග්‍රහයක් කරන්න. ඒක නිසා නීතියේ වල්වැදීමක් මේ රටේ ඇති වෙලා තියෙනවා. මේක තමයි හේතුව. ඔය උදාහරණේ හරිම කදිම උදාහරණයක් දුන්නේ තුමා. හොඳයි අපි කතා බහ කරමින් සිටින්නේ අද සිවිල් සමාජයේ වගකීම ජනාධිපතිවරණයේ සිවිල් සමාජයේ වගකීම අපේ දුරකථන අංකය 0115299299 මේ තිරේ දිස්වන දුරකථන අංකයට ඔබටත් පුළුවන් අපිත් එක්ක මේ කතිකාවට එකතු වන්න. අපේ ව්‍යවස්ථාවේ තියෙනවා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවේ නම් එහෙමත් නැත්නම් වයස අවුරුදු 18ට අඩු නම් නැත්නම් ටිකක් සිහිය විකල් වෙච්ච කෙනෙක් නම් මේ වගේ අයට මේ තමයි අපේ පරමාධිපත්‍ය බලය නැත්තම් ඡන්දය හිමි වෙන්නේ නැත්තේ. ඒත් එක්කම තවත් තියෙනවා මේ අපරාධ වලට සම්බන්ධ නම් ඒ අදාළ දඩුවම් වලට අනුකූලව ඔවුන්ට නියම කරලා තියෙන දඩුවම් විඳමින් සිටිනවා නම් හෝ එය ඉක්මවා යාමෙන් යම් කිසි වසර ගණනාවකට ඔවුන් ඒ දඩුවමට යටත් වෙනවා නම් ඔවුන්ටත් බෑ මේ ඡන්දයට භාවිතා වෙන්න. අනිකුත් සියලුම දෙනාට මේ රටේ පුරවැසියන් වන සියලුම දෙනාට ඡන්දයිතිය තියෙනවා. ඉතින් අපි ඉන්නේ ජනාධිපතිවරණයක් අභියස. මම හිතන්නේ හැමදාම අපි කරේ අර සාමාන්‍ය වචනෙන් කියනවනම් අර ගොනි පඩංගු ඇතුළට ගිහිල්ලා කතිර ගහන එක විතරයි අපි
ඒක තමයි අපේ පරමාධිපත්‍ය බලය කියන එක. නමුත් අපි මේ කතිකාවෙන් ඔබට යම් අවබෝධයක් ලබා දෙන්නට සූදානම් වන්නේ සිවිල් සමාජය අපිට මේ ජනාධිපතිවරණයේ අභියස සිට කතා කරන නිසා අපි ජනාධිපතිවරණය අරගෙන තියෙන්නේ. මැතිවරණ ක්‍රමයේදී ඡන්දයකදී මොකද්ද අපිට තියෙන අයිතිය, මොකද්ද අපිට තියෙන යුතුකම, මොකද්ද අපිට තියෙන වගකීම කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරනවා. අපි සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්න.